ඔබ අයිටන් දෙවා ප්‍රවෘතතිය සමකෙන් ම චරිත දනංචය පමණු හේද්‍ර. ම කුෂාණි කෝශල්ල්‍යයා ප්‍රමය අවදහනය ප්‍රවති සිරස් තල වෙත. ශ්‍රී ලංකා ජර්මන් අධිකරන සහය ගිතාව ඉහලට උඩ රට එලවලු කාවට සේනාකෙන් දැඩි බලපෑමක් නැහැ වත්කම් බැරකම් නඩුවෙන් ජොන්ස්ටන් නිදොස්කොට නිදහස්. ප්‍රසිීලයේ ේල්ලක් කඩා වැටීමෙන් සිද වූ මරණ සංඛාව හැට පහදක්වා ඉහලට තේරීන් කමිටුුවෙන් හතුරු සිංහ ඉවතට. ශ්‍රලංකා ජේර්මන් අධිරණ කටයුතු හා නිති ශේත්‍රයන් වී සයගවිතාව තවදුරටත් වර්තනය කිරීමට දෙරටම එකඟවේත වෙන පා. ශ්‍රීලංකාේ චර්මන්තා න අපපති ජෝන් රොඩේවාතා ඇමතිී තලතාතුකොල් ලබාත්වී හම අවස්ථාවේ මෙම එකගතාව පළ කෙරුණා. අධිකරන හා බන්ධනාගර ප්‍රතිසංස්කරන නමාත්‍යන් ශේදී මෙම හමුව පැවැත්වනේ. ශ්‍රී ලංකාවේ අධිකරන පද්ධතියට හා අනිකුත් සක්වර්ධන කටයුතු සඳහා ජර්මන් රජය ලබාදන සහයෝගයට අමාත්‍යවරිය මෙහිදී ප්‍රසාදය පළ කලා. මෙරට විනිසුුවරුන්ට සහ අධකරන කාරිමන්නලේට නීතිමය දැනම වර්ධනය කර ගැනීම සඳහා ජර්මනිය තුළ ලබාදී ඇති සහයෝගීතාවද ඇගීමට ලක්වனா. අධිකරනේ ස්වාදීනත්වයාහා නීතියේ ආධිපත්්‍යය තහුර රීමටත් සුරක්ෂ කිරීමටත් ස්ශ්‍රී ලංකා රජගෙනෑ තික්‍රියාමාර්ග අගේ කරන බයි, ஜර්මන් තානාපතිවරයාමහිදී සඳහන් කළේ. දෙදහස් දහයි වසරට අදාල වත්කාම් හා බැකම් ප්‍රකාශ දිටිපත් නොකිරීම සම්බන්ධය, පාර්ලිමෙන්තු න්ත්‍ර ෝස්ටන් ප්‍රනාාන්දු මහතා එෙහිව පවරාතිබූ නඩුවෙන්, ඔහු නිදොස්කොට නිදහස් කිරීමට, කොළව ප්‍රධාන මහස්ත්‍රාත් ලංකා ජයරත්නමනවිය අද නියෝග කලා. ල්ලස් කොමිසන් සහවයි ජොන්ස්ටන් ප්‍රනාන්දු හතාට එෙහිව මෙම නඩුව පවරාතිබුණේ පැමනිිල්ි පර්ශ්වය විත්තිකරුටෙරෙහි චෝදනා සාධාරණ සැකගින් ඔප්පු කිරීමට අපහොසත් වී ඇති බවල් මහිස්්‍රාත්වරිය සී තීන්දුවෙන් ප්‍රකාශයට පත් කර සිටියා. දෙදහස් දයවර්ශය සඳහ සියවත්කම් හා බැරකම් ප්‍රකාශ, සාාරණ හේතුවක් නොමැතිව ජනාතිපති කාරයාලයට ඉදිරිපත් කිරීමට අපහොසත් වූ බව පවසමෙනුයි මෙම නඩුව පවරාතිබුණේ. අද මරදාලතිබුණු නඩුවලින් තවත් නඩුවක් මානනි දොස්කට නිදහස්කිරවා. අද සාධාරනති ටවෙලේ. අපනැනකරුවන් දැනුවත් කිරීමේ සබර්ගමු පළත් ජාතික වැඩසට හන අමාත්‍ය මලික් සමරවික්‍ර මහතාගේ ප්‍රධානත්වෙන් පවැත්වනා. නව අපනයනකරුවන් දෙදහසක් බිහිකිරීමේ ජාතික වැඩසට හනේ පස්වන සම්න්ත්‍රණයයි සබරකමයේදී පවැත්වුණේ. සබරකම පළත් අපන එන ශෂස්ත්‍රයට සබන්ධ පිරිස් දනුවත් කිරීම හා ඔුන්ගේ ගැටලු සාකච්ඡා කිරීම මෙහිදී සිදුකෙරුණා. අමාත්‍ය කබීර් හශීම්, නියෝ චමාත්‍යය නලින් බණඩාරයන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. ැකයා තුන්දහසක වගේ ප්‍රමාණයක් ආරම්බේදී නිර්මාණය වන මක් සල්ක රමන දැන් ම්පන් සලාව දිකිරී ලින් සියට හැත්තවක න් න ක් අග ාග වෙනමට මේකර්මන් සාලාවේ විිෂ්පාදනටතු අරම්භ කරන පුල ේ. හැටියට අපි ඔබගේ මාජන සේවකයව හැඳි නබට කියනවා ඔබට යමක් කෙරෙන්ට ඕනනම් ඒක නිලධාරින්ලා හරියට කරන්න නැත්තන් ඔබ අපි ගාවටේ. අපිඒ එක මැදියත් වෙලා ඒෝ පෑ විසිාතරින් කරන්න ඕ හැක්ක ප්‍රමාණයක් ඔබගේ ප්‍රශ්ය විසඳන්නට අපි අදසිට ඔබ වෙන් වෙන් කැපවෙන්න බවවා මේ අවස්ථධාවේති ප්‍රකාශන රන්න කැමති. මුහදු සම්පත් තක්සේරකිරීමේ ව්‍යපෘතියේ වාර්තාව එළිදැක්වීම, රාජ්‍ය මාත දිලිප් වෙදාර්චිමතාතගේ ප්‍රධනත්වෙන් සිදු කරුණා. නොෝවේ අයම්මා රාතන හාස්ශ්‍රීලංකාවේ නාරා අයතනය එක්වයි මෙම ව්‍යාපෘතිය සිදු කළේ. වාර්තාව එලිදැක්වීම අවස්ථාවට ශ්‍රීලක්කාේ නෝවේ තානපති ත්‍රෝපියෝන් ගුඩ්ඩ දස්ට්‍රේ මහතා ඇතුළ පෙරිසක් එෙක් වුණ. දින විස එකක් පුරාසිදු කළ ගවශෂණයින් පසු මෙමවාර්තව සකස් කරති බෙනවා. මත්්‍ය සම්පත ආරක්ෂාකිරීම මෙන්ම සමුත්‍ර දූෂණය අවමකිරීමටද මෙ වැදකත්වන බවයි, ප්‍රාජ ජමාත්‍ය දිලිප වෙධාරචි මතා ප්‍රකශ්ශ කළේ. ටවටේ තියෙන මහම්මද මත්ස සම්පත අපට නෙලාගන්න නව තාක්ෂණය අනුව ඒ වැඩ පිළිවා සකස් කරගන්න. අපිට ලොකු සක්තියක් ප ලබා දුන්න නොවේ රජී අපේ ලබාගත්ත නව තාක්ෂණේ වැඩ පිළිවෙල නිසා ඉදිරි අනාගතයේද අපේ මස්ස සම්පත රැකගන්නත් ඒවාගේ විරලතීරයේ අප සාගරය රැකගන්නත් අපට සැලු සුමස් සගස් කරගන්න අවස්ථාව දැං උදවෙලා තියෙනවා. ට ෝජ ල පති න ර්න සහ ෝගේ පපුත් රවිදුු ගනවර්තන තු හහිතනෙකු තමන්ට නේම ඇ මරණ දනුවම අභියෝගට ලක් කරමින් ගුණුකළ අභ්‍යාචන පෙත්සම ්‍රෂ්ාධිරනද අද ැදවරු ලබෝවා. කෝටිපති ්‍යාරියක මහමට යම් පෑරගෙන ගොස් ාතනිකිරීම න්ටරේ චෝදනාවයි. නිෙදහස් ාහතුන සරේ මයි විසිදවන දා ඒයසිදවතිබනාා. මෙම නඩුවෙන් වර්ධකරන් කරුවාස් කුණවර්තන ඇතුු විද්තිකරුවන්ට මරර්ණ දඩුම නියම වනා. ඊට එරෙව ඔවන් කොුණු කළ භ්‍යාචන පෙත්සමට අදාල සියලුලේකන ශ්‍රෂ්ාධකරනය වෙත ඉදිරිපත් කරන ලෙස පච පුද්ගල ශ්‍රෂ්ාධිරන වනිසුරු මටුල හදිකරනේ ්‍රජස්ථාාවරයාවත නෝග කළා. එම ලේකන මෙතෙක් ලබා නොතිීමම සබන්ධයෙන් කරුණු විමසීමට මහදිකරය සහ ශ්‍රෂ්ඨාධ කරන, ර්‍රජස්ාරන්ට ශ්‍රේෂ්ඨාධි කරන, පුද්ගලිකෝ පෙනනිසින් ලෙසට විශේෂ නෝගයක් නිකුත් කරුණ. මීට පෙර අවස්ථාකීපය එකදීම ලේඛන නොමැති හේතුව මත නඩු විපාග කල්තැබීමට සිදුවීම ඊට හේතුවයි. රඩරට අතරමැදි කලාපේ එළවලු වගවට සේන අදලබුවකින් දැඩි බලපෑමක් එල්ල නොවන පව කෘෂිකර්ම නිලදහරින් අවධාරණය කරනවා. පණ්ඩාරවෙල ප්‍රාතිශ්‍ය කෘෂිකර්ම පර්ීක්ෂණ හා සම්ර්ධන මධ්‍යස්ථානයේ කීට විද්‍යා අංශේසදු කළ සමීක්ෂණයකට අනුවයි ඔවුන් මේ බව ප්‍රකාශ කරන්නේ. සේනා දළබුවන්ගේ කීට අවස්ථාහා බදදුල්ල මොන්රාගල දිිශ්‍රික්වල විධ එළවළු බොෝග භාතෙන් වි්‍යාගාරය තුළ පරිීක්ෂණ දුකර තිබෙනවා. එහිදී තහවර වී ඇත්තේ එම ප්‍රදේශවල එලවළු වගට, සේනාා දළඹවාගෙන් දැඩිහානික් සිදුනොවන බවයි. බොහෝස්ථානවල සිදුවත්තේ වෙනත් පලිබෝධකින් සිදුකරන කෘමිහානි, සේනා දළඹවා විසින් සිදුකරුණු ලැබැති බවට වරදවා තේරුම් ගැීමල්. ්‍රදේ බඩිරිගු වගාවට, බෝී ඇති සේනා දළඹ විශෂ, පාලනයකර ගති හැකිමට්ටමේ පවතින පවද, කෘෂ නිලධහරීින්න් පවසනවා. දට එරල්ුුවග සිතව දලබවාගේ හානිය හල වශයෙන් වාර්තා වන්නහෑ. අපිට වාර්තා වනේ ගොවාෝගාව සහ ලීක් සෝග වාශසිිතව පමණයි. බඩිඩු වගවටගේ විශා හානයක් බෝගල සිතු කරන්න සු වශයෙන් තම අපිට දකිින් ලැපනේ සෙන ලබවාගේ හානිය. විස්වාස කරන දරට එලුවග ආර්සිිතව මේ දලබවාගේ සීකෝ වශෙන් වර්ධනීම කෝ හානියක් වාර්තා වනක හැ කියලලා මේ පදේ වාර්තනු ඇපලවවා වාශස්ිව සේ දලබවා හාන බහලොද කි හම ස දලබවාට රක් කාරව මන් ස් . ඇපළො වගාවේ වගේ ඩිරන් වකාගෙන්. ජාතික නිදහස්වර්මනේ මාත ප්‍රකාශක මොහමද මොසම මේල් බහතා අපාධ පරීක්ෂණ දෙපාර්තමන්තුවට පැමිණත පෙරවාා. ප්‍රකාශයක් ලබාතීම සඳහා ඔහු මෙසේ පැමිණි බයි සඳහන් වන්නේ. ප්‍රවූකාතන කොමන්ත්‍රනය සම්බන්ධෙන් අදාළ ප්‍රකාශය ලපාීමට ඔහු මෙසේ අපරාධ පරීක්ෂණ දෙපර්තමින්න්තුවට පැමිණි පවද එමවාර්තා සඳහන් කරනවා. . කැවිඩට නොවන අමාත්‍ය සජීවසයන සිංහ මහතා ශ්‍රීලංකා ප්‍රමිතිකාර්ංශයේ නිීක්ෂණ චරිකාවකට එක්කුණා. ිති කාරව ෂේ කටයුතු යා ැලු සජිවසේන සිහම හතා එහි කාරය මණ්ඩල සමගද සාකච්චා කලා. පාරිභූගිකය නාරක්ෂාකිරීමට ඇති යතනයක් වන ප්‍රමිති ආයතනයට චෝදනාන් නොලබෙන පරිදිී ක්‍රියාකිරීමේ වැදගත්කමඒ මහතා මෙහිදී පෙන්වා දුන්නා. අනතුරුව සුජවසේන සිහම හතා මාධ්‍යවෙතද අදහස් පලකලා. මේධදිවේගේ මාර්ගවලින් සට හැත්තෑවකි වරන කියලා. දස් ධහනම ඉවර වෙනකොට එතුරු සීයට තියහක ප්‍රමාණය දෙදස් විස්ස වෙනකොටත් අංගසම්පූර්ණව මාතරට තෙරිුුණනාමාලයට යන්න පුළුවන් බාධ ඇති නොවනා කාරේ සහයෝගයක් අපිට ශිල්ලග නිදස් පක්ෂ ඇතුළූ පක්ෂ දෙනවනං අපි සඳා ආ්ඩුවකට යන්න මැලිවෙනනේ හොඳ වැඩ කරන්න අපිට එකතුව නොන අපි කුල්මාටතු න්ඩෙන්න්න නැත්ත අපි ඒ සංවර්ධන සහඳ ගෙනන්න කාර බාර කවර කවර එකතුරන්න කැමත් මේ සියල් ආර්ථකය වර්ධනය කිරීමට මෙම ඉදිරි අනාගත හතුවවා එමකොට අපට ප්‍රමාණ ම අවරදධින් පස්සේ එන්ඩෙන්ඩ අඩුවවා අප ආර්ථ වර්දගේ අඩම ගාන සියට හයයක් හතයි දසම දෙෙක් වගේ ගෙන පුලොන් ලකා විතාමත් වේගෙන්ංවර්ධනය වනටක් බඩ පත් දද සිේ හතරගේ ්‍රමාණ වේමිලති ගැනීමේ වැඩ පිළිවෙල් සාර්ත්ක කර ගැනි වෙනුවෙන් වීගබඩා පේට වීම ඇසිදු කරනවා. ඒ අර්ථයේ වවනිාව මරම්ඹකළ පදේශය ඉදිකර වීකබඩාව විය ෘත කරුණා.. මාකනන්නේ ව විෙලිී ගැනීමේ වැඩසට ස ශ මුදල් වෙන් කිරීම කැිනට අත්. ොැති හෙම වනාා එය අනුව දිිශ්‍රික්ක දහටක්තුළ මෙම රැස දහන ක්‍රියාත්ම කරීමට නෙමතයි. සම්බා ව ලෝග්‍රෑමයක් රුපියල් හතලිස් එකකට මිලදී කරෙනවා. නඩ වර කිලෝග්‍රෑමයක් මිලදීකැන නේ රුපියල් තිස්තුුණකටයි. මිලද ගන්නා වී ගබඩා කිරිම් සුඳහා ගබඩා අප පහසු කම්පපුුණුල් කරනවා. ඒ අයට ඒේ වුණ්‍යාව ඉදිකළ ගබඩා තුළ ව මෙටරිටුන් දහසක් ගබඩාකල් හැකි. ඒස ඳහහා ෑයකලපුදල රුපියල් ලක්ෂ පණහාක්. දැන් මදවිරාම නැවතත් දේශ්‍ය පුවත්. හාලිියල උඩුවර ගල්කොටු පාලමේ ඉදිකිරම් ආරම්භ කෙරුණනාා ඒ ඇතුළු තවත් සම්වර්ධන ව්‍යාපතිකයේ පේකතුරතුරු දැන්. බදුලය හරහා ඉදිකිරෙන හාලියල උඩුවර ගල්කුටුව පාලමේ ඉදිකිරීම් මීට වසර දෙකට පෙර ආරම්භ කර තිබුණද එම කටයුතු අතර මඟ නතර කිරීමි හේතුවෙන් ප්‍රදේශවාසීන් පීඩාවට පත්ව සිටියා. සට වතුයාය නවකොලනිය එක්මන් කලේ ගල්කුටුව වත්ත පුරාණ රජම හා විහාරය ඇතුළු ගම්මාන රැසකට මෙම පාලම හරහා ගමන් කළ හැකිේ. අමාත්‍ය හරින් ප්‍රනාාන්දු මහතාගේ මැදිහත්වීම මත හාලිියඇල එක්සත් ජාතිකපක්ෂ සංවිධායක වව පළත් සභාමාන්ත්‍රී, ජ්‍රයන්ත කණඩගර මහතාගේ අධීක්‍ෂණයෙන් පාළමේ ඉදිකිරීම් යලි ආරම්භ කරතිබෙනවා. පාලම ඉදිකිරීම තුළින් තම ගැටලු රැසකට විසඳුම් හිමිවෙන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. වසර හතලිහකට පසු සීගිරිය රංගිරි වැැව ප්‍රතිසංස්කරනය කර ජනතා අයිතියට පැවරුණා ඒර අයිජ චමාත්‍යව සන්තාලු විහාරය මහතාගේ ප්‍රධානත්වෙන්. වැව ප්‍රතිසංස්කරනය සඳහා රජයරුපයක් ක්ෂ හතලිහක්ව ය කලා මේ තුළින් ගොවි පවුල් එකසිේ පහකට වැඩිරිසකට සැත සැලසෙනවා. එමෙන්ම කුඹරු අක්කර එකසියා අනූපහක් වගා කිරීමටද මෙම වැැව තුළින් ජලය සැපයේ හැකි බව ගොවිජනතාව පෙන්වා දෙනවා අපේගේ එල්ලීම පරිදි අවුරුදු හර්තලහකින් මේ ත් කන ක අටුතු කලා ගොයි පාලෙක් දස් පන්සිී අ හකට පමණ ජලය ලබා ගැනීමට හැකවන පරිදි සම්පූර් කර සකස්කරදීල තියෙන කියන එක තු ටිග පවසන්ඩ කැමති අපේ බ වැදගත් යට ප්‍රතිසම් කරන කලා අපට අවුරදු ගනකට නැමත වතුරෙන් කාරලයක් නැතුව මේ ගම සේල ටම සතුට නීවත් වට පුළුවන් විහ අපේ වැව ප්‍රතිනන් කරක जीීම ගැන අපි සතුරට බස්නාහිර පළත් සභා ප්‍රතිපාදන යටතේ ඉදි කළ වාදදුව මාාවල ළමහා මාතෘ සසායන ගොඩනැගල්ල වෘත්ත කෙරුණා. පෞුල් සෞඛ්‍ය නිලධාරීකාර්යාලය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්්‍යයාලය සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් සඳහා අවශ්‍යදේශන ශාලාාවකින්ද මෙම ගොඩ නගිල්ල සමන්විතයි. ළමා උද්‍යානයක්ද මෙම පරිස්ශ්‍රයේ ඉදි කරතිබෙනවා. මෙසඳහා වැෑකළ මුදල රපයා ලක්ෂහාරසයයක්. බස්නාහිර පලා තාමාත්‍ය සුමත්ලාල් මෙන්්ඩස් හතාගේ ප්‍රධනත්වෙන් මෙම ගොඩ නගිල්ල විෘත්ත කෙරුණා. නතිවිෝධදි ලෙස මෙරට මෝද සීමමා උල්ලංගලේ කළ ඉන්දි තිීවරින් හතරදිනෙකු නාාවකමුදාව අතරං ගොඩ ගතා. ඔවුන්ට අයත තෝල යාත්‍රාභක්ත නාවිකමුදාභාරයට කෙනතිබෙනවා. උතුර මෝදේදී නාවිකටයේතු ලෙදනු නාවිකමුදා නෞකාවක් මගින් නෙල් දදුපස ආසන්න මහදුපදේදී මොවන් අතරං ගොටගරනුණා ඉන්දී තිවරින් සා ටෝල යාත්‍රාව ස්්‍ර ලංකා නාවිකමුදාවේ එලාර ආතන වෙත රැගනීමමට කටයතු කරුණ. වරෙන් පිරිස වෛද්‍ය පරේක්ෂණයකට යමුකිරීමෙන් අනතුරව, නීති මේය කටයත්සු නාහායාාපනය සහකාර දිීවර අ්‍යක්ෂවිත බාරදීමට නෙමිතයි. මෙම වසරේද මෙලෙස නීති විරූති ලෙස මෝදසීමමාව උල්ලංගනය කරින් දිීවර කටයතුර නිරත වූ ඉන්දිය දීවරෙන් විසි හතර දෙනෙකු සමක චොල අයත්‍රහතරක් නයකමුදාව අතරංගොට ගෙනතිබෙනවා. කේරණ ගංචා කිලෝග්‍රෑම් අසූ හයකට වැඩි ප්‍රමාණයක් සමඟ පුදගලෙකු නාවික හමුතාව අතඩංගුවට ගත්තා. වි හමුදා බද්ධ තොරතුරටනුුව පේදරතුඩුව ඉබා සිද්ධි ප්‍රේශසිදු කළ මෙහෙමකදී ගංචාතගේ අතඩංගුවට ගැන. ගචා ිලෝග්‍රෑම් සසූ හයයි ග්‍රෑම් හාර්සියක් සමඟ පුද්ගලයකුද අතරංගෝට ගත්තා. මෙම ගංචාතෝගේල්, පේදුරු තුඩුව ව්‍යබරමුල්ලෙේ ප්‍රදේශයෙන් නිවසක වහලේක සගවාතිබියදී සොයා ගැනුණේ. අතරංගුට ගැනුණේ පනස් හැවිරිදි පුදකලෙකු පවයි, පොලිසිය ප්‍රකාශ කළේ. පසකිය සති තුනක කාලයේ දී නාව කහමුදා මෙහෙම් වනදි, කේරනංචා kgෝගම් පන්සියෙන් නාවකට අධක ප්‍රමාණයක් අත්තනංගෝට කැරුණා. දැන් කෙටමයක් තදේශය පෝති පැක්තැන්. දෙවන් දල්ලට ජලෙ ලා බසින ෙවන් ඇලමර්ගේට අප්‍රව්‍ය මුදා හරමිහතුවෙන් පරිසර ගැටලු රසක් මතුවතිබෙනවා. ඇල මාර්ගෙන් ජලය ලබාක අජනතාව දැදී අසිුතාවකට පත්ව සිටිනවා. කොටගල සිට ඩවோන් දඇල්ල දක්වා ජலே ගලාබසින ඩவோன் ඇට කොටගල ප්‍රදේශයේ පෙහිටි සත්තුගොවිපலකින් මலாපද්‍රවவி முදාහරීම හේතුව පරිසරානියක් සිදුවතිමනවා. කොටගල සිට ෙවோன் දල් දක්වා கிෝම තුணක පමන ප්‍රදේශයක ෙවோன் ඇல ලාවසිනවා. කඳකර ප්‍රදේශ மேදනවල පවතිன வேலிි காலுக்குුණත් සමகு, ඩவோன் அலே ජலதாரிතාාවද ශ්‍රීக்්‍රෙන් අඩුවීතිමනවා. ඒහේතුව අපද්‍රவே முදාහரிීමත් සමග அலே ජலே தදக்கළු පැහயின் දිස්වන බවයි ප්‍රදේශවාසින් පවසන්නේ. ටගල ප්‍රදේශය ජනතාව මෙන්ම සංචාරකයින්ද මෙම ඇලේ ජල පරිහරණය කරනවා. දෙවන් ඇල දඩිලෙස අපවිත්‍රවීම හේතුවින්, කිසිදු කටයුත්තකට මෙහි ජලේ භාවිත ක නොහැකි බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ. ඉ ප්‍රසමං ප්‍රදේ සබාට කිව්වා වියෝජමා කියයට කිව්වා පොලසි කිව්වා ඔොක්කොමට කියලා කියලා අපි කියල එනකොට අම්බලන්න කිව එලා බලන්න මේ ග තමයි නේ දවෝදන මේ ම මයි ස්කොල්ලමයි හන්න මේ එකක ැක ද හිට විතර අපිට බයි විස ිජයක්ව ඇද දීමකි. ඒනිස මේකට මොකරි තීරයක් කරන්න අපිට හොද ගයක්. ර්මදරම මාස හයක විතරින් ඳලා වතුර එන්නේ මේ විදියටයි. මේ වතුර තමයි අපි ප්‍රයෝචනයට ගන්නේ. හත් සිය පනහක් විතර පිරිසක් මේ ඇලෙන් වතුර ගන්නවා. අදාළ බලධාරීන් මේ ගැන අවධානයක් යොමු කරන්නේ නැහැ අපිට සහනයක් ලබා දෙන්න කියලයි අපි ඉල්ලන්නේ. වෞනියාව කුණුකන්ද ඉවත් කරන ලෙසෙල්ලා ප්‍රදේශවාසිෙන් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. වෞනියාව නව සාළම්භ කුළම් ගම්මානයට කුණු දැමීම හේතුවෙන් දැඩි අපහසුතාවකට පත්ව සිටින බව ප්‍රදේශවාසීෙන් පවසනවා. නගර සභාව මෙලෙස අපද්‍රක්්වේ නිසි පරිදිී බැහර නොකිරීම සම්පන්ධයෙන් විරෝධය පල කරමෙනනුයි උත්කෝෂණය පැවැත්වෙන්නේ. මෙම කුණුකන්ද හතුවෙන් ප්‍රදේශය ජනතාව සෞඛ්‍ය ගැටලු රැසකට මුණ දී සිටිනවා. මේ සඳහා වහාම විසඳමක් ලබා දෙන ලෙසයි ජනතාව ඉල්ලා සිටිනවා. දිනකට ලොරි සහටක්ටර් දහයත් දොළහ අතර ප්‍රමාණයක් කුළු බැහැකිරීමට පැමිණෙන බවයි ඔවුන් පවසන්නේ.වන්‍යය අතමල් තෙත්ක තමල් ප්‍රදේශබා කුණ ක්කම මෙතැන්ට්‍රයල්ලා හැමදාම මෙ දානවා. දවසකටබෑ. ි පහත් ක්ට හ තරවැඩින් ඇල්ල ටොන්ට හයක් විතර වෙලා කුණදදානවා. අපි ඉල්ලා සිටින්නේ අපිට පරිසිුතුුවෙන් ජීවිවත්වයන් ඕන. ඕෝනිය නග්‍රසභාවී ඉබත්වන කුණු සියල්ලම අපි නවස්සාාලම් කරම ගමි මැද්දෙෙන් දමනවා. ඒ නිසයි අපි අද සාමකාමි කෝෂනයයක් ආරම්භකර තිබෙන ඔක්කෝමෑ ප ඉල්ලිමක්කරවා මේකට විසුතුමක් ලබා දෙන්නැත්ත අපි රෑ දවල් ඉඳලා මේසාමගනම උස්ක ද්ගෝෂණය දෙිකටමොපාත්වාගෙනවා නිසා. දෙෙමදර අරක්ුපාලම නර්මීමටිගිය විසි දෙනිකු බමර ප්‍රහරයක ට ලක්වතිබෙනවා ඔවුන් දෙමෝදර හෝල්ට ඇතුලත් කකර ඇති බවයි අප භාර්තාකරු පවසන්නේ. දැන් විදෙස්පවාත්. බ්‍රසීලේ පස් ආකරේකට සබඳධ වෙල්ලක් කඩවැටීමෙන් සිද වූ මරණ සංඛාව හැට පහදක්වා ඉහළ ගොස් දෙබෙනවා. අතුදැ ූ පුද්ගලින් සංඛ්‍යාව දෙසි හැත්ත නදනකු බයි බ්‍රසීල වාර්තා සඳහන් කරන්නේ. බ්‍රසේලේ බ්‍රroomමන්ඩිනෝவேල්ලයින් ිස கடඩවැට ඇත්තේ. සියකට අධික බ්‍රසිීල හමුතා අංශව සහ ජාතන්ත්‍ර මුදාකිනීමේ මෙහෙුම් අංශ අතුරදන් පිරිස සොයා මෙහෙුම් තවදුරුටත් සිදුකරනවා. අධික මඩ සහිත ජලය ගලායාම හේතුවෙන් අතුරෘතන් පිරිස සැවීම දුෂකර බවයි සහන සේවකින් පවසන්නේ. මෙය බ්‍රසිීල ඉතිහාසිෙසිද වූ දරුණුතුම කේදවාක්චකයක් ලිස සැලකෙනවා. දැනවදාහනය ක්‍රේඩා පොුවත් වෙත. ri ලංකා cricketකට් ප්‍රානපුහුණුකරු චන්තික හතුරු සිංහට ලබාදී තිබූ, තதேරම් කපිටු සමාජිකත්වය අහේටබීම, ක්‍රීඩා මාත්‍ය හාරිින් ප්‍රාන්දුමතා කටයතු කතිබෙනවා. කාකට ඩයින ප්‍රධාන පුහුණු කරලෙස චන්ි හතුරු සිහමහතා දෙදහදාහතේ දෙසැබ විසි වන දාසිට කටයුතු කරනවාා ඔහ අත ශ්‍රීලංකා කඩායම ටෙස් තර්ග හතුනකට ක්‍රීඩාකර ඉන් හතරක්චයකන තිබෙනවාා තර්ග හයක් පරාජීයට පත්වී තර්ග තුනක්ජයි පාචෙන් තුරබයි අබසන්පඇතති. එක්දින රර්ග විසිකට ක්‍රඩාකර ඉන් තරර්ග දාහතරක්ම පාචයටට පත්ත තිබෙනවා 15බාර විසයි විස ර්ග නවකට ක්‍රීඩාකර ඉන් තර්ග පහක් පරාචයටට පත්ව වන ෙේ ත් ශ්‍ර ලක ක්‍රට් ප්‍රධහන පුහුණ කර ලෙස න්දි හතුර සිංහමතා මාසිකවරප ල්ලක්ෂ ඇත්තෑ පහට අසන මුදලකා ර ප්‍රසාද රසක්ලබාතින ප ියල් කා කට ප්‍රධන පුහුණු කර ෙ හුම මෙෙක් ක ලක් තරම් කමිටු සංචකු ලෙසද කටයතු කර. ෙ කාරයන් හිදී කන්ඩයෙන් තුර කණඩ ලබන්නේ ඔහුගේ කැමැත්තමතයි. ්‍රිකට ේරීමම් කමටුවට තේරීම සහඳින්ෙන් තිබූ බලතල මෙයනු කපා ුණ. කෙේ තත් අසන්තද මහතාගේ සහපති යත් ල කා ක තරීම මි . අමාත්‍ය හරින් ප්‍රනාාදුමහතාතර විශේෂ හමුවක් ඒ පවත්තාති වෙනවා. එහිද තීරනේව ඇතේ තේරීමම් කටයුතුබලින් ප්‍රධනපුහුණකර හතුරුසිංහමහතා ඉවත්කිරීමටයි. තේරීම් කමිටු සමාජකයන් කන්ඩයම් කල්මනාකරුහ නායකයා එක් ඉදිරියේදේ ක්‍රිකට් කණඩායම තේර යුතු බවට මෙහිදී තීරණේවෙති වෙනවාා මෑනුව ස්ට්‍රලියාව සමඟ ලබන මස පළමුබනතා ආරම්භවීමට නීමත දෙවන ටෙස් ක ්‍රිකට්තරකේද ශ්‍රලකා කණ්ඩයිමේ වෙනසක් බලාපරෘත්තුවිය හැකි බවයි තේරම් කමිටු සමාජකු අයින් පෝ් ්‍යයක්ංශේවෙත කියා සිටියේ. ත් දෙරට අතර පැවැති පළමු ටෙස්ට ක්‍රිකට් තරකය ඉනිමක් හා ලකුණු හතලිෙකින් ශ්‍රිණක්ක කණඩයිම පාචයට පත්වුණායි පති අ අසා පසරු දෙකේ සිට අපගේ පෑන් පැපත් විකාශය බලාපොරොත්තු වන්න. සසක්.ipnew.tක.